අලුත් ලෝකය අලුත් ලෝකය හරිමතේ හරියට හරිමතේ හරියට හෙළ ඉතිහාසයේ මහා රාවණ යුගයේ අභිරහස හෙළිවේ. හෙළ අසුර අධිරාජ්‍ය සර්ණමය අවධිය ලෙස සැලකෙන්නේ මහා රාවණ යුගයයි. ಭಾರತයේ හින්දුන් රාවණ නමට කොතෙක් බියද යන්න පැහැදිලි වන්නේ වාර්ෂික දුසේරා ආගමික උත්සවය පවත්වමින් රාවණ රූපය පුළුස්සන නිසාය. රාමායනී දසිස් රාවණ ලෙසද සිංහල සාහිත්‍යයේ රාවණ රවුළු ලෙසද යක්ෂ ගෝත්‍රිකයන්ගේ වර්ග පෝරණිකාවේ රාවණ රණබා ඔහු හැඳින්වේ. මෙම අවධියේ දකුණු ඇමරිකාවේ අන්දීස් කඳු මත පාතාල රාජ්‍ය දක්වා බටහිරටද දකුණු යුරෝපයේ රමණීය රට හා ඉතාලියේ රෝමානු සහ මැද දෙරණ මධ්‍යධරණී බැබිලෝනියාව ඇතුළු මැද පෙරදිගද නැගෙනහිරට රමණක දක්වාද මෙම සංස්කෘතික අධිරාජ්‍ය බටහිර නැගෙනහිර දේශයට ව්‍යාප්තව පැතිරී තිබුණි. මේ නිවර්තනික ජීවන රටාවයි දකුණු යුරෝපයේ මධ්‍යධරණී මුහුද වටාද ධාන්‍ය එළවලු පළතුරු හොඳින් වගා වීම නිසා බලපෑම ඇති වුණි. අති පෞරාණික ලෝකයේ දක්නට ඇති විශාලම සංස්කෘතික කලාපය එයයි. ඒ තුළ රාවණා අවධිය විශිෂ්ට වන්නේය. මහා රාවණාට පෙළපතක් ඇත. රාවණා පෙළපතේ මුත්තා පුලස්තේ උත්තම දරුවන් ලැබීමේ න්‍යාය තුළ සාක්ෂිවරුන්ගෙන් හා මුනිවරුන්ගෙන් කාන්තාවන් දරුවන් ලබා ගැනීමේ විධික්‍රමය තුළට රාවණාගේ මව් පාර්ශවය හා පිය පාර්ශව යන දෙපාර්ශවයම ඇතුළත්ය. පිය පාර්ශවයේ බලන විට විශ්වස් පියා බලගතුම මුනිවරයෙකි. පියාගේ පියාද පුලස්සි නැමැති බලවත් ඍෂිවරයාය. මව් පාර්ශවයේ ගත් විට මවගේ පියා නොහොත් සීයාවන සුමාලි රකුස් රජකාශ්‍යප මුනිට දාව මන්දාත කුසින් බිහිවිය. සමකාලීන ලෝකයේ බලවත්ම ඍෂි පාලකයා වීමට මහා රාවණාට මෙසේ සූදානම් විය. සුමාලි රකුස් රජු තම දුවවන කේකසි කුමරිය දරුවන් ලැබීම සඳහා විශ්‍රවස් මුනි වෙතට යැවුවේ අසුර අධිරාජ්‍යයට අනාගතයේදී උපද්‍රව ඇති විය හැකි නිසා බලවත් පාලකයෙකු ඇතිකර ගැනීමටයි. හිතන්න රාවණ යුගය තව තවත් එළි නොවන්නේද? ඉතින් මේ වගේ තවත් තොරතුරු දැනගන්න පහලින් අලුත් ලෝකයේ අපිව subscribe කරන්න. දවස සුභ වේවා. ඔබට ජය වේවා.